ගරු විමල් වීරවන්ස මැත්තුමා. ගරු කතානායකතුමනි, එදා අතුරුදහන් වුවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත විවාදයට ගන්න අවස්ථාවේ මම දිගින්දිගටම ඔබතුමාගෙන් බෙදීමක් ඉල්ලා හිටිය මේ ආසනයට ඇවිල නමුත් එවෙල තිබිච්ච වාතාවරණය අනුව ඔබතුමාට ඒක ඇසෙන්න්නට නැතුව වෙන්නට පුළුවන්. අද මේ හැන්සාඩ් එක අවධානයුම් කරල බැලුවමත් සනාත වෙනවා එදා බෙදීමක් ඉල්ලද්දි බෙදීමක් ලබා නොදී. ඒ චන්දයක් ලැබීමට අදාලේ සංඥාව දල්වන්නේ නැතුව නිකුත් කරන්නේ නැතුව. ඉතාම අත්වනෝමතික ආකාරයකින් තමයි ඒ පන්නත සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය දියත් කළේ. එහෙම කරපු නිසා තමයි ආණ්ඩුවම ඉදිරිපත් කර තිබුණු සංශෝධනත් වෙනත් පාර්ශව ඉදිරිපත් කරපු සංශෝධන බොහොමයකුත් ඇතුළත් වෙලා නැත්තේ. ඒක මනාලෙස සනාත වෙනවා මේ හැන්සාඩ් එක කිව්වෙලා බැලුවම. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ පනත එක පැත්තකින් ආණ්ඩුව අපේක්ෂා කරන්නන් තව සංශෝධන ප්‍රමාණයක් මෙහි විය යුතුයි කියලා ඒ වෙලත් නෑ. ඒයට සහයදුන් අනෙකුත් විපක්ෂ කණ්ඩායම් දී තිබෙන සංශෝධනත් මුළුමනින්ම ඇතුළත් වෙලානේ. අපි නම් සහය දුන්නේ නෑ. නොදුන් නිසා අපේ සංශෝධන ඇතුළත්ද නැද්ද කියන ප්‍රශ්නය අපට අදාළ නෑ. හැබැයි ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ඒ ඡන්ද දෙන අවස්ථාවේ ඊට පක්ෂව ඡන්ද දුන් පාර්ශව බලාපොරොත්තු වෙලා විශ්වාස කරලා තියෙනවා තමන්ගේ සංශෝධන මේට ඇතුළත් වෙන්නට ඇති කියලා. දැන් ඔවුන්ගේ විශ්වාසය බංග වෙලා තියෙනවා. එතකොට දැන් ඒගොල්ලෝ අපේක්ෂා බංගත්වයට පත් වුණාම ඒ අයගෙන් ගත්තු ඡන්දය සාධාරණීකරණය කරන්න නම් නැවත ආණ්ඩුවට වගකීමක් තිබෙනවා මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න. ගෙනල්ලා ඒ අදාළ තමන් අපේක්ෂා කරන සංශෝධන තමන්ට පක්ෂව ඡන්දය දුන් සියලු දෙනාගේ සංශෝධන ඇතුළත් කරන්න. එහෙම සදාචාරාත්මක වගකීමක් ආණ්ඩුවට තියෙනවා. ඒ නිසා අපි ගරු සභානායකතුමාගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලන්නේ මේක අපේ රටේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව පැමිණිලි නිර්මාණය කරන ව්‍යාජ පැමිණිලි නිර්මාණය කරන කාර්යාලයක් මේ පිහිටුවන්නේ. අද තමුන්නාන්සලා නෑ කිව්වට හෙට දවසේ මේක ඇස්පනා පිට ඔප්පු වෙන්න පටන් ගන්නවා. 87-89 අතුරුදහන් වූවන් ගැන හොයන කාර්යාලයක් නෙවෙයි මේක. මේක ස්ථනිකරම යුද්ධයේදී ආරක්ෂක හමුදා කරපු කැපවීම අනිත් පැත්තට හරවන කාර්යාලයක්, චෝදනා නිර්මාණය කරන ෆැක්ටරියක්, මෙබඳු පනතක්. ඒ නිසා මෙබඳු පනතක් කරුණා කරලා ඒ ආකාරයට සම්මත වූවායයි සලකන්නේ නැතුව තමුන්නාන්සලට සහය දුන් පාර්ශ්වවල ඉල්ලීමවත් අඩුගානේ සලකා බලලා, අපේ ඉල්ලීම කෙසේ වෙතත් ඒ පාර්ශ්වවල ඉල්ලීමවත් සලකා බලලා කරුණා කරලා මේ පනත නැවත පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කරන්න කියලා අපි ඉතාම ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා හිටුවා. හොඳයි ගරු මන්ත්‍රී. හොඳයි ගරු මන්ත්‍රීවරුනි, මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම විපක්ෂයේත් ඒ වගේම ආණ්ඩු පක්ෂයේත් මේ කරුණු ගැන පැහැදිලි කළා. විශේෂයෙන්ම අද විපක්ෂයේ ඉතාමත්ම සාමකාමීව බොහොම ගරුත්වයෙන් කරුණු ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මගේ ගෞරවය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා, එදා මන්ත්‍රීවරු බොහෝ දෙනෙකුට කතා කිරීමේ අවස්ථාව ලැබුණේ නැහැ. ගරු විමල් වීරවංශ මැතිතුමා, ඒ වගේම ගරු චන්දසිරි කජ්ජීර මැතිතුමා, ගරු විපක්ෂ නායකතුමා, ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු බොහෝ ගණනක්, විපක්ෂයේ මන්ත්‍රීවරු බොහෝ ගණනක්, ඒ වගේම මේ දිනේෂ් ගුණරත්න මැතිතුමාගේ කණ්ඩායම ඔක්කොම එළන් තිබුණා. නෑ ගරු කතානායකතුමනි, ඔබතුමාගේ ප්‍රකාශයට මම ඉතා සාවධානව ඇහුම්කන් දුන්නා. එතනදී ඔබතුමා කිව්වා ඉතාම වැදගත් කරුණක්, මමත් ගජදීර මන්ත්‍රීතුමත් ඒ අවස්ථාවේදී කතා කරන්න ඉල්ලුවා. ඒ ඉල්ලද්දී ඔබතුමා ඉල්ලීමක් කළා සභාගැබ මැද හිටපු මන්ත්‍රීවරුන්ට කතාව දෙන්න නම් සභාව මැද හිටපු මන්ත්‍රීවරුන්ට ගිහිල්ලා තමන්ගේ ආසනවල වාඩි වෙන්න කියලා. ඒක ඊට උනේ නෑ කියන එක ඔබතුමා කිව්වා. එතනදී ගරු කතානායකතුමනි, මේ සභාවේ 225 දෙනාගෙන් එක්කෙනෙක් හැටියට මට ප්‍රශ්නයක් එනවා. කිසියම් මන්ත්‍රීවරු පිරිසක් සභාගැබ මැද සිටීම කෑකෝ ගැසීම මගේ පමණක් කතාව ලබා නොදීමට කොන්දේසියක් කරගන්න එක සාධාරණද කියලා. එහෙම කොන්දේසියක් වෙන්න බෑ ගරු කතානායකතුමනි, ඒක මගේ අයිතිය. කවුරු කෑ ගැහුවත්, කවුරු සභා මැද හිටියත් මම ඉල්ලනවා නම් කතාව ඔබතුමාට ඇහෙනවා නම් මං කියපු දේ ඇහුණා නම් ඇහිච්ච බව දැන් ඔප්පු වුණා ඔබතුමා කියපු කතාවන්. මම මෙතෙක් ඇත්තටම හිතන් හිටියේ ඔබතුමාට ඒක ඇහෙන්නේ නැතුව ඇති කියලා. මට ඇහුන්නේ නැහැ. නෑ දැන් ඔබතුමා කිව්වනේ ඊට පස්සේ කවද මං ඊට පස්සේ මම ඔබතුමාගේ දැන් මීට කලින් කරපු ප්‍රකාශය කිව්වා. මේ අය ඉල්ලුවා ගජදීර මන්ත්‍රීතුමා, මම ඉල්ලුවා. නමුත් සභාගැබ හිටපු අය ඒ වෙලේ ඔබතුමා අන්නරයට ඇමතිකමක් කියලා දෙන්න ගරු කතානායකතුමනි ඉක්මනට හරි කරදරයක්. පව් පොඩි එකා. ඒ නිසා ගරු කතානායකතුමනි, මම අහන්නේ කතා කරන්න අවස්ථාව දෙන්න. මම අහන්නේ මට කතාවක් කරන්න තියෙන අයිතිය සභාගැබ ඉන්න මැද ඉන්න මන්ත්‍රීවරුන්ව
කුටුවල වාඩිකිරවීමට කොන්දේසියට යටත්ව දෙන්නේ දෙනවයි කියනක වැරදිනේ න ඔබතුමාට පමණන්නේ මෙ විපක්ෂ නායකතුමාන් විපක්ෂ ප්‍රධාන සංවිධානයතුමාට අනි ඒ අවස්ථාව කතාව අපි දෙන්නයි. ඒ අවස්ථාව කතාව ඉල්ලුව අපි දෙන්න ගදීර මන්තයුතු පයිල්ලවා ම ඉල්ලවා කතාගන්න සුදුවාතාවරනයක් නමේ ඒමනම් කතා කරන්න නුසුදුසු වාතාවරණයක් ඇතුළේ මංගල සමරවීර විදේශමතුමා කතා කරරණයක් ඇතුළේ මුල න්න මුල ගිරි පස තමයි බජාව පටන් ගත්තේ නෑ පයතමයි හූකන්න බැරි දරු කතාට ආගකාන්න පුළුවන් සුමන්තිරන් මන්ත්‍රයතුමා කතා කර ජනතයමතු පෙරුණේ මන්ත්‍රීවරය කතා කර. එහෙම කතා කලා ඒ අවස්ථාව තොයි කියන සභාගැබ නොසන්සුන්තාවය තිබුණා නෑ ඒ ඔබතු මංහිතන්න පොඩි අවලා ගරු සභාවට මම කියන්නේ මගේ අයිතිය අයිතිය ඔබතුමා පැහැරගෙන තියෙනවා. මම කතාවිල්ලද කොන්දේසියක් දාලතියනවා මේ මන්තගේ වර ප්‍රසා උල්ලගනවී කරන්න මගේ වර ප්‍රසාද ඔබතුමා මුල්ලංගනය කරනවන කාට කියමිද මේ නඩුව.